ඉතින් දුවේ පුතේ, මේ වෙනකොට ඔයාලා අපේ ඔන්ලයින් හපනා ටීවී චැනල් එකේ පරිසරය හා සම්බන්ධව ප්‍රශ්න 150කට විතර උත්තර සපයලා තියෙනවා. අදත් වෙනදා වගේම තවත් අලුත් ප්‍රශ්න 15ක් අරගෙන ආවා. මීට කලින් ප්‍රශ්නවලට අදාළ ලින්ක්ස් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා, එතනින් ගන්න. තාමත් අපේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා ආදරයෙන් මතක් කරනවා. මීට කලින් වීඩියෝස් වල තියෙන උපදේශම මේ ප්‍රශ්න ටික කරනකොටත් පිළිපදින්න. දැන් එහෙනම් පටන් ගන්න. ප්‍රශ්නාංක 1. රාජ්‍ය ලාංඡනය දැකිය නොහැකි ස්ථානයක් වන්නේ. උත්තරය අංක 3. උත්සව ශාලාව. ප්‍රශ්නාංක 2. ශීරපායි මත්ස්‍යයකු වන්නේ. උත්තරය අංක 2. ඩොල්ෆින්. ප්‍රශ්නාංක 3. මදුරුවන් මගින් බෝවන රෝගයක් වන්නේ. උත්තරය අංක 1. චිකුන්ගුන්යා. ප්‍රශ්නාංක 4. ආහාර ඇතීමට ගන්නා ශාක පත්‍රයක් නොවන්නේ. උත්තරය අංක 3. කොස්. ප්‍රශ්නාංක 5. බුලත් විට වැඩිපුර සැපීමෙන් ඇතිවිය හැකි රෝගයකි. උත්තරය අංක 1. මුඛපිලිකා. ප්‍රශ්නාංක 6. හින්දු භක්තිකයන් වැඳුම් පිදුම් කරන වෘක්ෂයකි. උත්තරය අංක 2. නුගගස. ප්‍රශ්නාංක 7. ඉස්ලාම් භක්තිකයන් සමරනු ලබන උත්සවයකි. උත්තරය අංක 3. රාමසාන්. ප්‍රශ්නාංක 8. මෙම රූපයෙන් දැක්වෙන පළාත වන්නේ. උත්තරය අංක 1. උතුරු මැද පළාත. ප්‍රශ්නාංක 9. කාය ශක්තිය අඩුවෙන් වැයවන ක්‍රීඩාවකි. උත්තරය අංක 2. චෙස්. ප්‍රශ්නාංක 10. වඩු කර්මාන්තකරුවන් පමණක් භාවිතා කරන උපකරණයකි. උත්තරය අංක 1. යතු කැටය. ප්‍රශ්නාංක 11. යක් කුරුල්ලා ලෙස හඳුන්වන්නේ. උත්තරය අංක 2. උලමා. ප්‍රශ්නාංක 12. බොරළු ගොඩ සිංහයා නමින් හඳුන්වන්නේ. උත්තරය අංක 3. පිලිප් ගුණවර්ධන මැතිතුමා.
ප්‍රශ්නංක 13 ලංකා ලංකා පෙම්බර ලංකා ගීතය ගායනා කරන ලද්දේ උත්තරය අංක 2 සුනිල් ශාන්ත ශූරීන් ප්‍රශ්න අංක 14 මොරටුව ප්‍රදේශය ප්‍රසිද්ධ වන්නේ මින් කුමක් සඳහාද උත්තරය අංක 3 ලීබඩු ප්‍රශ්න අංක 15 පහත ආයතන අතරින් රාජ්‍ය ආයතනයක් වන්නේ කුමක්ද උත්තරය අංක 1 ප්‍රාදේශීය සභාව